සැබැවින්ම ඔවුන්ගේ මොකක්ද තිබ ජය ගහනේ දින හතරක් ස්ට්‍රයික් එකක් කරා කියලා කිව්වා. ඇමතිතුමාගේ පස්සෙන් ගියා, අනේ අපිට සර් මොනහරි ලියුමක් දෙන්න අපි නතර කරන්න මේ කියලා. තුන් දෙවැනි දවසෙන් පස්සේ වගකීම, එතකොට ඒගොල්ල ගිහිල්ල ඉල්ලුව මොනහරි ලියුමක් දෙන්න කියලා. ඊට පස්සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් දුන්න ලියුමක්. අනේ ඒක බලද්දි තිබ්බටත් වඩා තත්ත්වය අප්සෙට්. ඊට පස්සේ අවසානයේදී ඒ දුන්න ලියුමෙන් පස්සේ ආයි කියලා ලේකම්ගෙන් ලියුමක් කිව්වා. ඊට වඩා ටිකක් හරි රෙස්පෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒක ලැබුණා. ඊට පස්සේ බොරුවට මුකුත් ලැබිච්ච දෙයක් නැහැ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒගොල්ලගේ කාමරේ ඉවත් කරා, ඉවත් කරා. ඒගොල්ලගේ වෘත්ති සමිති කාර්යෝ ටිකක් දාගෙන හිටියා අමාත්‍යංශ, ඉවත් කරා, ඉවත් කරලාමයි. ඊළඟට ඕකේ යටින් පෙන්නුව දේවල් එකක්වත් ලැබිලත් නැහැ. හරි, මොනවාද වෛද්‍යවරුන්ට අද ලැබිලා තියෙන්නේ? දින හතරක පාපිෂ්ට වැඩවර්ජනයක්. මොන ධර්මය අනුවත් පාපිෂ්ට වැඩවර්ජනයක් කරලා වෛද්‍යවරුන් අද අම්මලා තාත්තලා දරුවෝ සාප විඳිනවා ඇති ඒගොල්ලෝ ඒ කරන බොරු වැඩවර්ජනය නිසා. ඒවාගෙන් අද මොනවාද ඒ දරුවා ටිකක් අසනීප වෙද්දි, අම්මා ටිකක් අසනීප වෙද්දි, තාත්තා අසනීප වෙද්දි, එක්තැන් වෙද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. වෛද්‍යවරුන්ට මං කියන්නේ බොරු ස්ට්‍රයික් කරන්න එපා. සැබෑ ස්ට්‍රයික් එකක් කරොත් උඩ ඉන්න දෙවි දේවතාවෝ සහ ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි. හැබැයි මේ කරන බොරු ඒවට නිකන් නොදැනුවත්ව කියන්න බෑනේ. තේන්නවා? නොදැනුවත්ව කියන එක කියන්න බෑ. ඔය සමහර වෛද්‍යවරු ඉන්නවා දන්නේ නැහැ මොකටද මේ ස්ට්‍රයික් කරන්නේ. ස්ට්‍රයික් කරන දවසේ මගේ ඥාලුවෙක් මට අඳුරන කෙනෙක් කියනවා මං අද වැඩට ගියනේ. මං ඇයි ඔබ ජීම් එකට සහය දුයි දක්වන්නේ කියලා. නෑ මේ නත්තල් එකට පොඩි බඩටියක් ගන්න එපයි මේ දවස්වල. එදා ස්ට්‍රයික් එක මැත්තෙන් පුද්ගලික ගමනක් ගියාලු. ඉතින් ඕවා තේරුම් ගන්න ඕනේ. මම හිතනවා එකද බොරු ව්‍යාජ ක්ලේම්සුත් ඩොක්ටර්ස්ලා ඔය දින හතරට දාන්න නැතුව ඉඳී කියලා. හරිද? අතිකාල ඉල්ලලා එදා හිටපු විදියට වැඩ කරගෙන යහමින් හිටපු විදියට දාලා තව මේකේ දිත්ත ධම්ම කර්ම ඵල දෙන්න සලස ගන්න නැතුව ඔන්න ඔය වැඩවචන වලින් බැහැරවලා ඔය සංගමයේම ආරක්ෂා කරලා ඕන්න. හැබැයි ඒකට සුදුසු පුද්ගලයන් පත් කරගෙන සාධාරණව මේ ඉදිරියට යන්න ගමන.